අයිබෝන් එස්සේ ලික්වී ගයි චැනල ගත්ත එක තුළ ඉන්න මගේ යහළුවෝ යෙහෙළියෝ හැමෝටම සුපුරුදු පරිදි අද මම කියන වීඩියෝ එක පසුගිය සතියේ ගන්දුණු සමාලෝචනය සහ ඉදිරි සතියේ විශ්ලේෂණය ගැන කරන වීඩියෝ එක. ඉතින් ගොඩක් මගේ යහළුවෝ යෙහෙළියෝ මෙන්න මේ වීඩියෝ එක සම්බන්ධයෙන් දැන් ෆැමිලියාරිටි ටිකක් තියෙනවා. ගොඩක් ඉතින් කමෙන්ට්ස් වලත් එක තියෙනවා. ඉතින් මේ ගැන ඔයගොල්ලෝගේ අදහසුත් මේ වීඩියෝ දිහා බලලා දාන්න අමතක කරන්න එපා කමෙන්ට් එකේ. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් සහ දැනුමක් තියෙනවා නම් මේකේ ෂෙයා කරන්නත් ලයික් කරන්නත් අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. හොඳයි යාළුවනේ, හැමෝටම කියන්නේ පෞත්සුගිය සතිය දවස් පහක ගණන් සතියක් අපිට ලැබුණේ. ඒ සතිය තුළ අපි දැක්කා මාකට් එක තරමක් පල්ලෙහාට එනවා. 8865 වෙනි ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පල්ලෙහාට ආවා 104.9ක අඩුවීමක්. ඒකට සමගාමීව S&P SL 20 දර්ශකයේ 104.5කින් අඩු වුණා. ඒකත් එක්කම ප්‍රධාන කාරණාවක් තමයි මේ ටර්න් ඕවර් එක. අපි ගත්තොත් ඩේලි ටර්න් ඕවර් එක 133.8කින් අඩු වුණා. ඒ කියන්නේ දළ වශයෙන් 3න් එකක් විතර ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකේ පේන්නේ බයින් සයිඩ් එකට වඩා සෙලින් සයිඩ් එක පසුගිය සතියේ ගොඩක් ප්‍රබලව තිබුණා කියන එක තමයි. ඒකට ඒකට සමගාමීව ඔයගොල්ලන්ට පේනවා RSI දර්ශකයා ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ 132කින් වැඩි වෙලා අඩු වෙලා තියෙනවා 55.9 දක්වා. එතකොට top 10 companies ගත්තොත්, market capitalized companies ගත්තොත් වෙනසක් වෙලා තියෙනවා. හේලිස් ප්‍රධාන 10න් අයින් වෙලා ඩිස්ටිලරීස් නැවත වරක් ඇවිල්ලා තියෙනවා. සා ඩිස්ටිලරීස් වල විතරයි අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන 10න් මිල ගණන් ඉහළ යෑමක්. ඒ අතරින් අනිත් සෑම සමාගමකම මිල ගණන් පල්ලෙහා යෑමක් තමයි අපිට බලන් ගන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පසුගිය දිනවල වැඩිපුරම ආයෝජකයන්ගේ ආකර්ෂණය ලැබුණු එක්ස්පෝ ලංකා, LOLC, එතකොට බිල්, CLC වගේ කොටස්වල මිල ගණන් තමයි වැඩිපුරම පල්ලෙහා ගිහිලා තියෙන්නේ මේ ප්‍රධාන සමාගම් 10 අතරින්. එතකොට වෙළඳපොලේ වැඩිපුරම ගනුදෙනු වෙච්ච සමාගම්වල RSI එක මම කතා කරනවා හැම වීඩියෝ එකේකම. ඉතින් මෙතනද මම ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ RSI එක කොහොමද වෙනස් වුනේ කියලා සතිපතා. ඉතින් මේ සතියේ ඔයගලන්ට පේනවා බිල් එකේ, LOLC එකේ, රිචඩ් පීරිස්, ඩිප් ප්‍රොඩක්ට්ස්, වැලිබල් 1, ලංකා වෝල්ටයිල්, RCL, හේලිස් මෙන්න මේ වගේ සමාගම් ගණනාවක්. ඒ කියන්නේ ගොඩක් පසුගිය දවස්වල ආයෝජකයන්ගේ අවධානය දිනාගත්තු සමාගම් රැසක RSI එක විශාල ලෙස පල්ලෙහා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේන පසුගිය සතියේ ගොඩක් සෙලින් නැත්නම් විකුණුම් පැත්ත බලවත් වුණ පවක් පේන්න යනවා. පේන්න තියෙන මෙන්න මේක මේ දත්ත අනුව සහ අනිත් සමාගම් වලත් ඒ ආකාරයෙන් මිල පල්ලෙහාට ගිහිලා තියෙනවා RSI එක පල්ලෙහාට යෑමක් සමග. ඒතර මේකේ තමයි දර වශයෙන් පසුගිය සතියේ වෙච්ච ගනුදෙනු වල සාරාංශයක් විදියට නැත්නම් සාරාංශගත කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පසුගිය සතියේ දවස් පහේ හයි, ලෝ සහ ක්ලෝසින් ඩේටා පොයින්ට්ස් මෙන්න මේ විදියට තමයි අපිට ලැබෙන්නේ. වැඩිපුරම හයස්ම ඩේටා පොයින්ට් එක ලැබෙන්නේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ 9327, අඩුම ප්‍රමාණය 8651. එතකොට ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් දර්ශකයේ ඇවරේජ් එක සාමාන්‍ය 9015 මට්ටමේ තියෙනවා. ඒක ඊට කලින් සුමානෙ දර්ශකයේ වුණ 9134ත් එක බලද්දි පොයින්ට් 120ක පමණ පහළ යෑමක්. එතකොට රේන්ජ් එක කියන්නේ හයස් පොයින්ට් එකයි ලෝවස් පොයින්ට් එකයි අතර වෙනස 676ක් වෙලා තියෙනවා පොයින්ට්ස්. ඊට කලින් සුමානෙ 594යි. ඉතින් ඒකේ පේන්නේ මාකට් එකේ විචල්‍යතාවය නැත්නම් වොලටිලිටි කියලා අපි කියනවා වැඩි වෙලා තියෙන ආකාරය. ඒකම මෙන්න මේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක උන්ට අපිට පෙන්නනවා. ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක 2.3ක් දක්වා වැඩි වෙලා තියෙනවා කලින් සුමානේ 2.1ත් එක්ක සාපේක්ෂව බලද්දී. ඉතින් මේකෙන් පෙන්නනවා පසුගිය සුමානේ මාකට් එක පල්ලෙහාට එීමත් එක්කම අනිත් පැත්තෙන් වොලටිලිටි එකත් වැඩි වෙලා තියෙනවා. මොකද අපි දකිනවා සමහර දවස්වල එකපාරම
වැඩි වෙලා පොයින්ට් 50ක් 60ක් විතර වැඩි වෙලා ආය අනිත් පැත්තට මේකම පොයින්ට් 50ක් 60ක් 100ක් නෙගටිව් පැත්තටත් යනවා. ඉතින් යාළුවනේ මේක තමයි බිහේවියර් එක සාමාන්‍ය මාකට් එකේ දිශාව පිළිබඳව හරියට අපි තීරණය කරන්න බැරි වුණාම ගොඩක් වෙලාවට වෙන්නේ වොලටිලිටි එක වැඩිවීමක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. එක්ස්චේන්ජ් රේට් ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම සෙන්ටර් බැංක් එක මේන්ටේන් කරන ඩේටා අනුව නම් නැවතත් 200කට ඇවිල්ලා තියෙනවා රේට් එක. ඉතින් සෙකන්ඩරි මාකට් එකේ දෙවැනි පෙළ මාකට් එක අපිට නම් මේ ගාන ඩොලර් ගන්න පුළුවන් කියලා සැකසහිතයි. නමුත් මහා බැංකුවේ දත්ත අනුව නම් 200කට මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි අපිට ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ. හොඳයි, නැවත වාරයක් අපි බලමු ඉදිරි සතියේ පොඩි විශ්ලේෂණයක් මොන වගේ තත්ත්වයක්ද අපිට ඉදිරි සතියේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක මම මගේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක කරපු ඇනලිසිස් එක කරපු වීඩියෝ එකේ මුලින්ම මම පෙන්නවා ඒ කරන වෙලාවේ ඒ පොයින්ට්ස් ඩ්‍රොප් කැන්ඩල්ස් තුනක් පල්ලෙහාට ආපු රතු පාට කැන්ඩල්ස් තුනක්. මේකෙන් ඔයගලන්ට පේන්නේ මෙන්න මේ කැන්ඩල්ස් තුනේ පැටර්න් එකෙන් ඔයගලන්ට පේන්නේ මෙතන තියෙන්නේ 3 black crows කියන bearish candlestick pattern එක. දැන් මේක සමහර මේක මේ වගේ pattern එකක් ඇති වුනහම ගොඩක් වෙලාවට තියෙනවා වැඩි ඉඩකටත් තියෙනවා ඒ market එක සහ නැත්නම් ඒ කොටස නැත්නම් ඒ company share එක පල්හැට යෑමේ වැඩිපුර ඉඩකටත් තියෙනවා. ඉතින් ඒක තමයි අපි මෙතන මේ ඊට පස්සේ දැක්කේ ඒ black candles තුන ඇති වුණාට පස්සේ ලොකු තවත් පල් හැට යෑමක් තවත් බැල් කැන්ඩල්ක් වැඩිලා ඊට පස්සේ ඒක අර පොයින්ට් 400 විතර ඩ්‍රොප් වෙච්ච දවසේ ඉතින් ඒක ඩ්‍රොප් එක වැඩි වගේ කියලා මාකට් එක හිතපු නිසා මං හිතන්නේ ඊට පස්සේ ග්‍රීන් කැන්ඩල් එකක් ලැබුණා. නමුත් ඊට පස්සේ ආයේ ප්‍රොෆිට් ටේකින් එකක් සිද්ධ වුණා අන්තිම සිකුරාදා. ඒක තමයි අන්තිමට මේ කැන්ඩල්ස් තුනෙන් අපිට පෙන්වන්නේ. ඉතින් මේකේ මම ඔයගලන්ට පෙන්නවා මම ASP ගැන කරපු වීඩියෝ එකේ සපෝට් ලෙවල් එක පළවෙනි සපෝට් එක 8832 වගේ ලෙවල් එක තියෙනවා කියලා. ඉතින් මේ දවස් 3ක අන්තිම දවස් 3ේ ඔයගලන්ට පේනවා මේ සපෝට් එක අතරමැද සපෝට් එක වටේට ට්‍රේඩ් වෙනවා කිව්වොත් හරි අඩු සහ උඩ වශයෙන් මෙන්න මේ සපෝට් එක වටේ මාකට් ඉන්ඩෙක්ස් එක ගමන් කරන ආකාරය පේන්න තියෙනවා. ඉතින් සිකුරාදා ක්ලෝස් උනේත් සපෝට් එකට පොයින්ට් 30ක් විතර උඩින්. ඉතින් මෙන්න මේ සපෝට් එක හෝල් කරනවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ මාකට් එක ඉදිරියට. මේ සපෝට් එකෙන් බවුන්ස් බැක් වෙන්න හැකියාවක් තියෙනවා. මොකද මම ඔයාලන්ට කිව්වා මෙන්න මේ නිල් පාට ලයින් එකෙන් පෙන්ලා තියෙන්නේ මූවිං ඇවරේජස් ලයින් එක මම. ඉතින් මේ මූවිං ඇවරේජස් ලයින් එකට පසුගිය අවස්ථාවල මෙන්න මේ විදියට ඒකට පල්ලෙහාට ආපු අවස්ථාවල කෙටි කාලයක් තුල නැවත වාරයක් මාකට් එක රිකවර් වෙලා තියෙනවා. මාකට් එක ආපහු උඩට යන්න පටන් ගන්න තියෙනවා. කෙටි කාලය පල්ලෙහාට ඇවිල්ලා තියෙන. ඉතින් මෙතනත් දවස් කීපයක විතර තමයි අපිට මේ කෙටි කාලය පේන්න තියෙන්නේ මේ මූවිං ඇවරේජස් එකෙන් පල්ලෙහාට ආපු. ඉතින් අපිට හිතන්න පුළුවන් මේ අනුව කෙටි කාලයක් ඇතුළත නැවත වාරයක් මේ මාකට් එක මූවිං ඇවරේජස් ලයින් එකට උඩින් ගිහිල්ලා රිකවර් වෙයි කියලා. දැන් තියෙන විදිහට මෙන්න මේ 8832 කියන සපෝට් ලෙවල් එකේ සපෝට් කරනවාද නැද්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මේක සඳුදාත් එක්ක තීරණය වෙයි මොන වගේ තත්ත්වයක් තියෙන්නේ කියලා. මේක සපෝට් උනේ නැත්තම් මම කලින් වීඩියෝ කිව්වා වගේ මේ සපෝට් ලෙවල් එක අපිට තිබුණ නැත්තම් මාකට් එකේ ඊළඟට 8208 තමයි තියෙන්නේ. ඉතින් 8208 හරි ගියේ නැත්තම් ඊට පස්සේ තියෙනවා 1928 කියන්නේ. හැබැයි 1928 කියන්නේ නම් සෑහෙන ලොකු සපෝට් එකක්. එතනට එන්න කලින් මට හිතෙන විදිහට 8208 තමයි උපරිම වශයෙන් පල් හැඩෙනවා නම් මේ හැකියාවක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් දැන්ට පේන විදිහට එතනටත් එන්නේ නැතුව මහර වෙලාවට මාකට් එක අනිත් පැත්තට යෑමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මේක මම කියන්නේ. දැන් ඉන්වෙස්ටර්ස්ලා අපේ ආයෝජකයෝ යාළුවනේ හොඳට මතක තියාගන්න ආයෝජකයෝ ගොඩක් කරන දෙයක් තමයි එක ෂෙයා එකක් නැත්නම් කොටස් කීපයක ගණන් කරගෙන ඉන්නකොට පස්සේ ඒක එක ලෙවල් එකකට ගියාම ඒක පිකුණලා ඒකෙන් මූව් වෙච්ච විදිහට තව ෂෙයාස් වලට යනවා. මූවමන්ට් එකක් තියෙනවා. ඉතින් මාකට් එකේ අපිට පේන්න තියෙන සමස්ත
ගනුදුරු ටික නැත්තම් ගනුදුරු වෙන දිහාව අපි විශ්ලේෂණය කරලා බලුවොත් එහෙනම් අපිට පේන්න තියෙනවා මේ දාකාල ඉන්වෙස්ටර්ස්ලාගේ ඇටෙන්ෂන් එක ආපු නැති ෂෙයාර්ස් කීපයක් පොඩ්ඩක් උඩට එන්න උත්සාහ කරනවා වගේ. අන්න ඒ ෂෙයාර්ස් ගැන අවධානයෙන් ඉන්න, ඒ ෂෙයාර්ස් වලට ගොඩක් අපේ ආයෝජක යොමු වුණොත් එහෙම ඉදිරියේදී මෙන්න මේ රිකවරි එක ඇති වෙන්න පුළුවන්. මොකද ගොඩක්ම ගනුදෙනු වෙච්ච කොටස් වල වෙළඳපොළ මිල ටිකක් ස්ටැග්නේට් වෙනකොට, ටිකක් පල්ලෙන ස්වභාවයකට එනකොට ඒ වලින් අයින් වෙන ආයුධකයෝ මේ වගේ මූව් වෙච්ච නැති ෂෙයාර්ස් වලට මූව් ඉමේජ් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ බලන්න මොන වගේද ඒ වගේ ෂෙයාර්ස් කියලා. අන්න ඒ වගේ ෂෙයාර්ස් වලට ඕගොල්ලන්ගේ ෆ්‍රී කෑෂ් තියෙන කෑෂ් යොමු කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ ගේම් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. උදාහරණයක් විතර බලන්න, පසුගිය සතියේ කොහොමද ට්‍රේඩ් වුනේ කියලා මෙන්න මේ වගේ ෂෙයාර්ස් බලන්න. මෙල්සකෝප් එක ඒක බලන්න, හේලිස් හේලිස් නෙමෙයි හේමාස්. එතකොට බලන්න අපේ බැංක්ස් විශේෂයෙන්ම හැට නැචරල් බැංක් එක, සම්පත් බැංක් එක, මෙන්න මේ වගේ ෂෙයාර්ස් පොඩ්ඩක් අවධානය යොමු කරන්න පසුගිය සතියේ කොහොමද ගණන් වුනේ කියලා. මේවලට පේන්න තියෙනවා ඉන්වෙස්ටර්ස්ලා පොඩ්ඩ පොඩ්ඩ මෙන්න මේ ෂෙයාර්ස් වලට එන ආකාරයක්. ඉතින් බලන්න ඒවල කොහොමද ට්‍රේඩින් වොලියුම් එක සහ ප්‍රයිස් එක මූව් වෙන්නේ කියලා. මේ ස්ටක් ඕ එච් එන් බී, සම්පත් බැංක්, එතකොට හේමාස් හෝල්ඩින් වගේ මෙන්න මේ සමාගම් වල ඇක්සස් ඉංජිනේරුත් එකක් පසුගිය සතියේ ප්‍රොෆිට් ටේකින් නිසා පොඩ්ඩක් ඒක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. නමුත් එරුණාම මේවටත් ගොඩක් මූව් වෙච්ච නැති ෂෙයාර්ස්. ඉතින් මේවල ෆන්ඩමෙන්ටල්ස් හොඳයි, ගොඩක් වැලියුේෂන් හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් මේවට බලන්න ඇටෙන්ෂන් එක ඒමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේවට ගොඩක් ඇටෙන්ෂන් එක ආවොත් මේවල මාකට් එකෙත් හොඳ තියෙනවා, මේ බර තැබීමක් මේවල මාකට් කැපිටලයිසේෂන් එකට. එහෙම වුණොත් එහෙම මාකට් එක නැවත වාරයක් තවත් ඉදිරියට යෑමේ ගතිය නැවත ඇතිවීමේ ලොකු ඉඩකඩක් තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරි, එහෙනම් යාළුවනේ ඉහෙලියනේ හැමෝටම තේරෙන්නේ නැති වීඩියෝ එක හොඳනම් ෂෙයා කරන්න තමතක් කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරගෙන නැති අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, සහ ඔයගොල්ලන්ගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා සියල්ලම පල්ලෙහාට කමෙන්ට් එකක් විතර දාන්න අමතක කරන්න එපා. මොකද ඒකට මට ටිකක් වැඩිපුර ඉන්වෝල්ව් වෙන්න පුළුවන් ඔයගොල්ලොත් එක්කලා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි, හැමෝටම ජය. මං ගිහින් එන්නම්.